DPKIDS. ඉතින් ඔයගොල්ලෝ DPKIDS එක එකතු වෙලා ඉන්නේ YouTube channel එකත් එක්ක. මම හිතනවා YouTube channel එකේ විතරක් නෙමෙයි මේ වෙනකොට අපි PO TV එකේ channels ගොඩක අපේ වැඩසටහන යනවා. ඉතින් ඒකත් එක්කම ගොඩක් අය බලනවා හැමෝම කතා කරනවා චිත්‍ර අඳින්න හරි මාසයි කියලා හැමෝම කියනවා. ඉතින් ඒ නිසාමයි අපි දිගින් දිගටම මේ වැඩසටහන අපේ දිගටම කරගෙන යන්නේ. අපි පුංචියත් එක්ක අපිත් එකතු වෙලා ලස්සනට චිත්‍ර අඳිනවා නේද? ඔව් ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි අඳින්න හදන්නේ ලස්සන කාටුන් එකක්. ඉතින් හැමෝම මේ ක්‍රමයට මේ විදිහට අඳින්න ගෙදර අම්මලා තාත්තලා කියනවා. අපේ පුතා DPKIDS බලාගෙනමයි දැන් චිත්‍ර අඳින්නේ කියලා. හරි. අපේ නම් අඳිමුද? හරි. ඔන්න අද අඳිනවා අපි අමුතුම විදිහේ චිත්‍රයක්. ඒ තමයි බූවල්ලෙක්ගේ කැරක්ටර් එකක් නේද? වෙන විදිහේ චරිතයක් හදාගෙන තියෙනවා. අපි බලමු මේ කැරක්ටර්ස් කොහොමද හදාගන්නේ. එක එක විවිධයේ රූප, එක එක විදිහේ මිනිස් හැඩතල වලින්, කියන්නේ එක එක හැඩතල වලින් යම් යම් කාටුන් චරිත හදන්න පුළුවන්. ඒ සඳහා තමයි අපි මේ කියන්නේ. ඔන්න අපි බූවල්ලෙක්ගෙන් කොහොමද එවැනි චරිතයක් හදන්නේ කියලා අපි දැන් අද ඉගෙන ගන්නවා. හරි. බලමු දෙහනම්. ඔන්න මේ ඉස්සෙල්ලම කරන්නේ අපි මෙන්න මේ වගේ හැඩයක් ඇඳ ගන්නවා. නේද? බූවල්ලෙක්ගේ හැඩයක්නේ. මේම ඇඳ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යාගේ මෙහෙම කරලා අපිට යාගේ මෙහෙම S2 ඇඳ ගන්න පුළුවන්. ඒකම අපිට S2 කින් තව ලොකුවට S2ක් දාගන්න පුළුවන් නේද? කොහොමද? හරි. ඊට පස්සේ ඒකම අපි මෙහෙම නහයක් දාගන්න. බලන්න. චරිතයක් හදාගන්න පුළුවන් මේ විදිහට ලස්සන මෙහිම කාටකුත් අපි දානවා. ඒක මේ වගේ තොලකුත් අපි දානවා. රයිට්. දාලා මෙහිම චරිත ඇඳ ගන්න ගමන් අපිට පුළුවන් මේ වගේ බෝ එකක් ඇඳ ගන්න නේද? ඔව් බෝ එකක් දාගන්න පුළුවන්. රයිට්. හරි. ඊට පස්සේ මෙහෙම දාගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනින් තවත් මෙහෙම අතක් වගේ එක බූවල් වගේ අර එක අතක් මෙහෙම හදන්න. හරි. හදලා ඔළුව ළඟට කිට්ටු කරලා නේද? කොහොම පුළුවන් තව මෙහෙම ආපහු එයාගේ අත මෙහෙම මෙහිට අරගෙන එන්න නේද? මෙහෙම ගෙනාවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇඟම මෙහෙට කරලා මෙහෙම කරලා මෙහෙම තව කැරක්ටර් එකක් හදාගන්න මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඔන්න බලන්න. නේද? ඔහොම එකතු කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තවත් මේ විදිහට රිද්ම් එකෙන් ලස්සනට අරගන්න පුළුවන් මෙහෙම තව එකක්. ඒකත් නැවත ඒ රිදම් එකටම මෙහිම ලොකු වෙන්න අරන් යන්න පුළුවන්. බලන්නකෝ. මම අපිට මේව පැන්සල හොඳට හුරු වෙනවා. එහෙම නැත්නම් පැටිග්නම් එක හොඳට හුරු කරගන්න පුළුවන් කොහොමද රිදම් එකට මේක අරගෙන යන්නේ කියලා. ඔන්න දැන් එකත් ඇඳලා. හරි. ඔන්න දැන් බූවල් එකේ හැඩය අපි ඇඳගත්ත නේද? ඔව්. හරි. ඊට පස්සේ ආකෝ මොකද්ද මෙතන තියෙන්නේ? අල්ලන් ඉන්න පොඩි හැරමිට්ටා. බලමුකෝ මොකක් වගේ ඇඳේද කියලා. ඔහොම ඇඳගත්තා නේද? ඔන්න යා බෝයෙකුත් දාලා තිනවා. ඊළඟට මෙහෙම අපි දානවා මෙතනින්. මෙහෙම දානවා මෙතනින්. කොහොම හැඩයක්? කොහොම හැඩයක්? ඔහොම හැඩයක්. ඔහොම හැඩයක්. මොකද්ද මේ? තොප්පියක්. ඔව් ඔන්න තොප්පියක් ඇඳලා. හරි ලේසි නේද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ යාගේ අර අල්ල ගන්න පොඩි පොඩි හැඩ තියෙනවා ඒ ටිකක්. මෙහෙම පැත්තෙත්
හිතුවත් පුළුවන් අපිට. ඔහොම එකතු කරලා. නේද? අපිට මේක මෙහෙම කළු පාටෙන්ම පාට කරලා තියන්න. හන්න හරි. හරි නේද? හරි. අපි දැන් පාට කරමුද මේක? අපිට පුළුවන් පාට කරන්න. අපි ගාමු මේ පාට සම්පූර්ණයෙන්ම එයාගේ ඇඟේ. හරි, ඔන්න එහෙමනම් අපි ඇඳ නේද? ඔව්, අපි ඇඳ බූවල්ලෙක්ගේ කැරක්ටර් එකක් නේද? ඒ කියන්නේ චරිතයක් වෙනම ඇඳ බලන්න ලස්සනයි නේද කියලා. හරි, මේ වගේ විවිධ හැඩවලින් ඔයගලට පුළුවන් විවිධ රූප හදන්න, රූප මවන්න. ඉතින් මම කියන්නේ මේ වැඩසටහනින් අනිවාර්යයෙන්ම ඔයගලට පුළුවන් වෙනවා මේවා බලලා අපි පරණ වීඩියෝස්ත් බැලුවා නම් අතේ හැකියාව මේ අත දිගටම ඇඟිලි වලින් කරන වැඩ, ඇඟිලි වලින් කොහමද අඳින්නේ, පැන්සල පෑන පැටිකල මේක හුරු කරගන්න ඔයගලට හොඳට පුළුවන් DP Kids එකත් එක්ක. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්න අපේ වැඩසටහනින් තවත් අලුත්ම 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 වීඩියෝස් අරගෙන. සුදිනාටම ජය වේවා. Bye.